අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මොරටුව ලුණාව උයන පාරේ බෝධි රාජාරාමාධිපති කළුබෝ විටියන රුවන්කන්ද රාජමහා විහාරවාසී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන්ගේ අපමණ ගුණ මහිමෙන් හැම දිනාටම වාසනාවන්ත පින්බර රාත්‍රියක් වේවා කරන කියන සෑම කටයුත්තක්ම හොඳින් යෙහෙන් සිද්ධ කරගන්නට මේ උතුම් ධර්මානිසංසය ඔබට හේතු වාසනා වේවා එමෙන්ම අප මුහුණ දී සිටින බිහිසුණු කොවිඩ් වසංගතය අපේ රටෙන් මේ මහ පොළවෙන් දුහුරී භූත වේවා හැම දිනාටම සුවපත් ජීවිතයක් ගත කරන්නට වාග්ය උදා වේවා කියන පින්බර සිතවිල්ල හද පුරා තැම්පත් කරගෙන අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ දායකත්වය ගෙන ක්‍රියා කරන පින්වතුන් මුලින්ම අපි සඳහන් කරන්නට කැමති අරණායක දෙමළ හීරිය සිසිල නිවසේ පදිංචි අශෝකා එදිරිසිංහ ප්‍රියංකා එදිරිසිංහ සහ සමන් එදිරිසිංහ තුසිත එදිරිසිංහ යන දූ දරුවන් විසින් අද දවසේ මෙම උතුම් දහම් දෙසුම වෙනුවෙන් තමන්ගේ දායකත්වය දක්වා ක්‍රියා කරන බව සටහන් වී තිබෙනවා ඔවුන්ගේ ඒ ප්‍රාර්ථනා සියල්ල විශේෂයෙන් ජන්මදිනය සමරන පියාණන්ට මෑණියන්ට පුංචි අම්මා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව සිදු කරන්නට කල්පනා කරන්නේ 87 වෙනි පූජාවලී දහම් දෙසුමට පිවිසෙන්නට සූදානමින් මේ දිනවල සමාජය තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන්වන්නේ ජාතියේ පින්බර ගුරුවරු ගැන. ගුරු උතුමන්ලාගේ මෙහෙවර මං හිතනවා මේ අපට කිසිවෙකුට කියා නිම කරන්න බෑ. මෙලෝකේ ජීවත් වෙන අපි හැම දෙනාම අපේ ඥානය හදාගත්තේ ප්‍රඥාව සකසාගත්තේ හැදෙන හැටි ජීවත් වෙන හැටි ඉගෙනගත්තේ අහම්බයකින් ඔහේ හැදුනා නොවේ ඉපදුනාට ඔහේ ගොඩ නැගුණා නොවේ අපි සංස්කෘතික මිනිසුන් බවට පත් කළේ අපේ ගුරුවරු ඒ වගේම අපේට ඥානනය කළේ අපේ ගුරුවරු අපි මේ සමාජය තුළ ඉතාම හොඳින් යෙහෙන් ජීවත් වන්නේ අපේ ගුරුවරු නිසා ගුරු භවතුන් අභියෝගයකට ලක්වෙච්ච සමාජයක් ඔවුන්ගේ මෙහෙවර අවප්‍රමාණ කළ සමාජයක් නූතනේ අපිට දකින්න පුළුවන්කම තිබෙනවා විශේෂයෙන් ගුරු භවතුන්ගේ
මේ මෙහෙවර මට හිතෙන්නේ වැටුපකින් අගයන්නට බැරි තරම් මෙන්න මේ වගේ වැටුපකින් ගුරුවරුන්ගේ මාසික වේතනයෙන් ගුරු ජීවිතයක් ප්‍රමාණ කරන්න පුළුවන් වෙන්නේ නැහැ මොකද ඇත්තටම අපද ගුරුවරුන් හැටියට අප සඳහන් කරන්නේ ගුරුවරයෙකුට පැය 8ක සේවාව හෝ ඒ වගේ සීමා වෙච්ච කාල පරිච්ඡේදයක මෙහෙවරක් නෙමෙයි ඔවුන් කරන්නේ ඔවුන් මුළු ජීවිතේම සැබෑ ගුරුවරුන් නම් මුළු ජීවිතේම ගුරුවරු ඔවුන්ට රාත්‍රියද ඔවුන්ගේ නිින්දද ඔවුන්ගේ ගමන බිමන මේ සියල්ල කැප කරනවා තමන්ගේ ආදරණීය සිසු දරුවන්ගේ ඥානණය වෙනුවෙන් ඒ තොවුන්ට ඒ වෙනුවෙන් ලැබෙන වැටුප ඉතාම අවමනම් එය කිසියම් ආකාරයකින් සංශෝධනය කරලා ඒව ප්‍රශ්න निराකරණය කරන ඇත්තටම ගුරුන්ට තියෙන වැටුප ප්‍රශ්න විතරක් නෙමෙයි අඩුම වශයෙන් ඉස්සුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය තුල ගුරුවරයාගේ අභිමානය රැකෙන්නේ නැතිම තැන කලාප කාර්යාලය ගුරුවරයාගේ අභිමානය රැකෙන්නේ නැහැ ඒ සේවක කාරකාදීන්ට ලිපිකරුවන්ට ලිපිකාරණියන්ට ගිහිලා වඳින්න ඕනි තමන්ගේ වැඩක් කරගන්න ඒ නිසා අපේ රටේ අපේ ගුරු දෙවිවරු කියලා කිව්වත් ඒ අයට ආකල්පමය වශයෙන් ආයතනමය වශයෙන් ලැබිය යුතු පිළිගැනීම සහ ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා වෙන්න කටයුතු කරන්නේ නැහැ එනිසා විශේෂයෙන් අපේ බලධාරීන් ඇමතිවරුන් ලේකම්වරුන් ඊළඟට ඉන්න ඒ ඉහළ පෙළේ නිලධාරීන් ගුරු අභිමානය ආරක්ෂා කරන්නට කල්පනා කරන්න ඕනේ ගුරුවරයාට අපිට මතකයි ඩලස් අලහප්පෙරම මැතිතුමා අධ්‍යාපන ඇමති කාලේ කිව්වා කලාප කාර්යාලයේ නිලධාරි ගුරු භවතුන් ළඟට ඇවිල්ලා සේවය ලබා දෙන්න තැනටපත් කරනවා කියලා නමුත් එහෙම මිනිසුන්ට ඒ අවකාශය සැලසෙන්නේ නැති කමත් මං හිතනවා විශාල අවාසනාවක්. ඉතින් මේ නිසා මේ දිනවල ගුරුවරු ගැන බොහෝ නිර්මාණ කෙරෙනවා. ඔබේ රස ආස්වාදයේ වෙනුවෙන් ගුරු භවතෙක් රුවන් කුඩා ගමගේ නමින් අන්තර්ජාලයට මුසු කර බොහෝ දින අතරේ හෝමාරු කවි පන්තියක අපූර්ව කවි කිහිපයක් මේ ධර්මදේශනාවේ සමාරම්භයේ ඔබ හමුවේ තබන්නේ සමස්ත ගුරු ප්‍රජාවටම අප හැම දෙනාගෙම net fm කාර්ය මණ්ඩලයේ හැම දෙනාගෙම ප්‍රණාමයද පළ කරමින් දීර්ඝ පද්‍ය පන්තියක් ඔක්කොම කියන්න කාලය ගන්නෙ නැහැ විනාඩියකින් කිහිපයක් විතරක් ඔබ වෙතට ඉදිරිපත් කරනවා හැදුවේ සුනිල් හන්දිය ළඟ නව නිවසයි දාගෙන බුලත් විට කඩයක් ටික දවසයි දවසට 2000යි ඉඳ හිට 3000යි ආදායම ඔහුගේ මාසෙට 60000යි මතකයි පන්තියේ අන්තිමයා රත්නේ මේසන් බාස් දවසට 3000ක් නේ දායක සභා වෙත් ලේකම් අගපත්නේ කාටත් වඩා දැන් ගමටම වැදගත්නේ හොරපොල් කඩන්නට හපනා බණ්ඩාර දැන් පොල් කඩයි සුපුරුදු දෙය අත් නෑර මසකට 60000යි මිනිහට වැඩ සූර දිවියක් ගෙවයි දැන් අත මිට සරුසාර චම්පා පන්තියේ අවුරුදු කුමාරියයි පෑවේ ඔමරි මැති වරණෙදි දෙවාරයයි දැන් මන් තිරිගේ ලේකම් බව එයා කියයි ඇය දැන් බෙන්ස් රතයක නැග සවාරියයි පන්තියේ කටකාර එකියයි කාංචනා දැන් නිලි යක්්‍ය පෙන්වන රූ ලාංචනා මසකට ලක්ෂ ගණනක් ලැබ චූන් උනා දිලිසෙන ප්‍රීමියර් රතයක් මේන් ගෙනා අවසාන කවිය ඔබ දන්නවද කලි යුගයේහි කරුණ මෙයයි ගෞරව උපාදිය මාලද ලොකුම ජයයි ගුරුවරයෙකු නිසා කවුරුත් සර් කියයි
එනමුත් අපොයි මම මේ ඔක්කොටම ණයයි. තාම ලස්සනයි අවසානයේ අර සියලුම එක පන්තියේ ඔක්කොම අයට වෙලා තියෙන දේ කියන්න වෙලාව මං ගත කරන්නේ නැහැ. මේ නිර්මාණ්‍ය අන්තර්ජාලයේ තිබෙනවා රුවන් කුඩාගමගේ නැමැති ගුරු බහෞතිකු විසින් ලියා තිබෙන්නේ. එතකොට පන්තියේ හිටිය දුර්වලයන් සියලු දෙනාම 60,000 එහා වැටුප් ගන්නවා, බෙන්ස් කාර්වල යනවා. හැබැයි හොඳට ඉගෙනගෙන උපාධියක් ලබාගෙන ගුරුතුමෙකු වෙච්ච කෙනාට තියෙන්නේ සර් අභිමානිය විතරයි. ඔහුට ගමේ අය සර් කියනවා. ඒ අභිමානිය තියෙනවා. හැබැයි මේ මේසන් බාස්ටත් ණයයි, බුලත්තිඩි මුදලාලටත් ණයයි, හැම දෙනාටම ඔහු නායකාරයෙක් වෙලා සිටින හැටි තමයි මේ නිර්මාණින් කියන්නේ. ඉතින් ඇත්තටම අවදි වෙන්න ඕන නේද? මේ ප්‍රශ්නය අපේ රටේ අද උද්ගත වෙලා තියෙන ආර්ථික අර්බුදය කාට දැනෙනවා. ඒ පසුබිමේ අනවශ්‍ය වියදම් අපමණ කරන අයුරුත් අපට පෙනෙනවා. එහෙත් මතු දවසක හෝ ගුරු ප්‍රශ්නය, ගුරුවරුන්ගේ ගැටලුව විසඳිය යුතුයි. පඩි ප්‍රශ්නය විතරක් නෙවෙයි, ඔවුන්ට රටේ නිසි අභිමානයක් ඇතිවෙන ආකාරයෙන් රජය අවශ්‍ය කටයුතු සංවිධානය කළ යුතු වෙනවා. අත 87 වෙනි පූජාවලි දහම් දෙසුම 25 වන පරිච්ඡේදයේ සමාරම්භය. අපි පසුගිය දේශනාවේ පසුගිය සිකුරාදා රාත්‍රියේ 24 වෙනි පරිච්ඡේදය අවසානයේ ඔබට අප අවධාරණය කළේ ලෞතුරා අමාමෑණී තාගත බුදුපියාණන් වහන්සේ දෙව්ලොව සිට මව් දෙවඟන, මාතෘ දෙවඟන මහා මායා එතුමියට අභිධම් දෙසුම සිදු කළ බව. ඒ මව් දෙවඟන ඒ අභිධම් දෙසුම අසා සෝවාන් වූ බව. සෝවාන් වූ ඇය පෙර භව සිහිපත් කළ අයුරු. එක එක භවයන්නේ තමා සහ බුදුහාමුදුරුව පුතු ලෙස ඇති කරගත්ත, ඇති වෙලා තිබුණු සබැඳියාවන් ඉස්මතු කෙරෙන ජාතක කතා පෙළක් අපේ කතාකරුවා ඒ පරිච්ඡේදයේ අවසානයට ගෙනහැර පෑවේ සෝවාන් වූ මව් දෙවඟනගේ අතීතා වර්ජනයක් වශයෙන්. හරිම අපූරු ලෙස 24 වෙනි පරිච්ඡේදය නිමා කළේ අපි එලෙසින්. 25 වන පරිච්ඡේදය දේවාරෝහණ පූජා පරිච්ඡේදයයි. දේවාරෝහණ පූජා පරිච්ඡේදය. දේවාරෝහණ කියනකොට මතක් වෙන්නේ කතාකරුවා එහි සඳහන් කරන්නේ අප බුදුන් සකස් පුර දොර දීලද දේවාරෝහණ පූජා. සකස්පුර, සකස්පුර යනු සංකස්සපුරයයි. සංකස්සපුරය අපි බෞද්ධ සාහිත්‍යයේහි අසා තිබෙනවා, බුදු සිරිතේදී අසා තිබෙනවා. බුදුපියාණන් වහන්සේ මේ 7 වෙනි වස දෙව්ලොව වැස නැවත මනුලොවට වැඩම කළ ස්ථානය තමයි මේ සංකස්සපුරය කියලා කියන්නේ. මා දෙවරක් සංකස්සපුරයට වැඩම කළා තිබෙනවා. ඉන්දියාවේ බුද්ධ භූමි වන්දනාවේදී අපට හමුවන සිද්ධස්ථාන කිහිපය අතරේ තාම වැදගත්ම ස්ථානයක් හැටියට මේ සංකස්සපුර හඳුනා ගන්න පුළුවන්. ඒ සංකස්සපුර අද දවසේ පුරාවිද්‍යා අංශ ඉන්දියාවේ සංරක්ෂණ ස්ථානයක් හැටියට ගොඩනගා තිබෙනවා. විශේෂයෙන් ලොකු ඛේදවාචකයකුත් අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ස්ථානයයි පිළිගැනෙන තැන සකසා ඇති චෛත්‍ය රාජානන් වහන්සේ සම්පූර්ණයෙන්ම බිඳවැටි එහි සලකුණු පමණයි තිබෙන්නේ. ඒ මත හින්දු දේවාලයක් ඉදි වී තිබෙන ආකාරය අපට දකින්න පුළුවන්. ඒ නිසා ඔවුන් අපේ උරුමය වනසා දමා තිබෙන හැටි ඒ. එහෙත්
අපි ලංකාවේ හාමුදුරුවන් වහන්සේලා කිහිප නමක් මේ ස්ථානයේ විහාරස්ථානයක් සකසලා තාම හොඳින් ඒ ස්ථානය පවත්වාගෙන යනවා. ඒ නිසා අපි උන්වහන්සේලාටත් මේ වෙලාවේ විශේෂයෙන් බුදු පියාණන් වහන්සේ දේවාරෝහණය කළ ස්ථානය සංකස්සපුරය ඒ නමවත් රැකගෙන අපේ පරපුරට උරුම කරන්නට වෙරදරන ඒ ශ්‍රී ලාංකේය පූජනීය අපේ හාමුදුරන් වහන්සේලාට අපි බැතිබරව නමස්කාර කරනවා. අපි අසමු මේ සංකස්සපුරයට බුදු පියාණන් වහන්සේ මාතෘ දෙවඟනට දහම් දෙසා අවසන වැඩම කළ පිළිවෙල. කොහොමද වැඩම කළේ? කවුද ආරාධනා කළේ? ඇයි සංකස්සපුරය තෝරගත්තේ? ආදී වශයෙන් පූජාවලි හාමුදුරුවෝ, බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ මෙහිදී සිදු කරන ඉතාම මනහර වර්ණන භාෂා ප්‍රයෝග ධර්මකාරණ සියල්ල සහිතව අසා සිටින කියවන ඔබට සදහැ සිත දියුණු පමුණු කරගන්නට හැකිවෙන අයුරින් මේ 25 වන පරිච්ඡේදය දිගහරින්නට මා සූදානම්. මාගේ ස්වාමිදරු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී යමා මහ පෙළහැර දක්වා ඒවා අපි ඔබට කියා දුන්නු කාරණා. එයින් නැගී ඒ කෙළවර සෑම බුදුවරයෙක්ම යමා මහ පෙළවරෙන් පස්සේ ආපසු මනුෂ්‍ය ලෝකයට වඩින්නේ නැහැ, දිව්‍ය ලෝකයට මිසක්. ගෞතම බුදුරජාණන් වහන්සේද ඒ මග ගොසින් එයින් නැගී සක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනයෙහි සත්වන වස වසා. එතකොට අපි පසුගිය පරිච්ඡේදය කතා කළේ ඔය කාරණා. සක්‍රදේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනය. ඒ ගැනම මම මුළු පැයක් ඔබට කරුණු කාරණා කියලා තියෙනවා. ඉතින් එහි සත්වෙනි වස ගත කරලා නිම වෙලා අන්තයෙහි මහා පවාරණ දිනේට සත් දවසක් තිබූ කල්ලි. මහා පවාරණය බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාලා ඇසළ පොය දවසේ පොහොය සීමාවෙහි ගිහිල්ලා පවිත්‍රත්වයට පත් වෙලා ඒ වස්සමාදන් වීමේ කාර්යය. නැවත ඒ තුන් මාසය අවසන් වුණාට පස්සේ පොහේ සීමාවට ගිහිල්ලා පවාරණය කිරීමේ කාර්යය. ඉතින් ඊට සද්දිනකට පෙර බුදුන් වඩනාතුරු සතිස් යොදනේහි කඳවුරු බැඳ සැවැත් නුවර හුන් මහපිරිස වප්මස පුර අටවක් ලද පොහෝ දිනෙහි මුගලන් මහතෙරුන් වහන්සේ කරා පැමිණ දැන් කතා කරුවා බොහෝම පැහැදිලිව කියන වප්මස පුරාටවක. ඒ කියන්නේ හරියට පුරාටවක කියන්නේ තව දවස් 7කින් වප් පුර පසළොස්සක් පොහේ උදා වෙනවා. එදෙන තමයි මහා පවාරණය සිද්ධ කරන්නේ. එතන සිට කටින පිංකම් සමය ඇරඹෙනවා ඉල් පුර පසළොස්සක් පොහේ දක්වා. එතකොට අන්න ඒ වප් මාසේ පුර අටවක දවසේ සවැත් නුවරට මිනිස්සු විශාල පිරිසක් බුදුහාමුදුරුවෝ මේ තුන් මාසෙම ඔවුන්ට හමුනේ නැහැ. ඔවුන් දැක්කේ නැහැ. දැන් ඔවුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඔවුන් මොකද කළේ? මුගලන් හාමුදුරුවෝ හමු වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ නිසි කෙනා හමු වෙනවා. සුදුසු කෙනා හමු වෙනවා. මේ හමුවීමට අන් කිසිවෙක් සුදුසු නෑ. මුගලන් හාමුදුරුවෝමයි. ඒ නිසා මුගලන් හාමුදුරුවෝ හමු වෙලා කියනවා, ස්වාමීනි, අප බුදුන් නොදැක්මෙන් දැන් අප හැම දෙනාට තයාසූ දවසෙක් අතික්‍රාන්ත විය. තයාසූ දවසෙක්, ඒ කියන්නේ 83 දවසක්. මාස 3කට තව දවස් 7යි. තයාසූ
අතික්‍රාන්ත විය ඉක්මවා ගිහිල්ලා තිබෙනවා අප බුදුන් කවර දවසක දකුමෝද කවද්ද අපට බුදුහාමුදුරුව දකින්න ලැබෙන්නේ අප බුදුහු කවර දවස් මිනිස් ලෝවට වඩනාසේක්ද ඒ අපට නියම කොට දැනවදාල මැනව මිනිසුන්ගේ නිකන් පොඩි උද්ඝෝෂණයක් වගේ මට හිතෙන්නේ මිනිසු බලා සිටියා එතකොට මිනිසුන්ගේ කුතුහලය වැඩෙන් වැඩුණා දවසින් දවස ඇයි බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ නැත්තේ ඇයි බුදුහාමුදුරුව අපිට මේ මාර්ගවල වීදිවල පිඬුසිඟා වඩිනවා දකින්න නැත්තේ අහන්න හිටිය කෙනා තමයි මුගලන් හාමුදුරුව ළඟින්ම හිටිය දෙනමගෙන් කෙනා ඒ නිසා සියලු දෙනාම දෙවුරම් වෙහෙරට රැස් වෙලා මුගලන් හාමුදුරුවන්ගෙන් තමයි අහන්නේ මේ ප්‍රශ්න වැලක් බලන්න අපි දැන් 83 දවසක් අතික්‍රාන්ත වුණා ගෙවිලා ගියා කෝ අපේ බුදුහාමුදුරුව කවද්ද අපට දකින්න පුළුවන් ඉන්නේ කොයි දවසේද වැඩම කරන්නේ ප්‍රශ්නාවලියක් අහනවා එතකොට මුගලන් හාමුදුරුව මහරහතන් වහන්සේ මේ රැස් වූ මහා ජන සෙනගට මොකද වදාරන්නේ එබැවින් එබෙලේ මුගලන් මහරහතන් වහන්සේ එබැවින් මම බුදුන් කරා තෞතිසා භවණයට නැගෙමි ම නැගෙන්න බලා සිටුවයි මහ පිරිසට කියාලා තමන් වහන්සේ සිටි තැනින්ම දෙලක්ෂ සතලිස් දහසක් යදුන් ඝන කඩ බොල් මහ පොළව කිමිද එතකොට දැන් මුගලන් හාමුදුරුවෝ කියන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ තෞතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය භවනේ දැන් මම බුදුරජාණන් වහන්සේ හමු වෙන්න දිව්‍ය භවනට වැඩම කරනවා කියලා වහාම එතනින් නික්මිලා ජනතාව බලා සිටියදීම කතා කරුවා සඳහන් කරන්නේ මෙතෙන් පටන් මා නැගෙන්න සියලු සත්වයෝම විශේෂයෙන් දකිත්වයි මුගලන් හාමුදුරන්ට මහ බලයක් තිබුණා 이르දි මතුන් අතර අග්‍රස්ථානය ලැබපු මහරහතන් වහන්සේ සිටි ගමන් උන්වහන්සේට ඕන තැනකට ඕන ආකාරයකින් ඒ 이르දිමත් පෙළහර දක්වන්න පුළුවන් අන්නේ පෙළහරක් පාන්නක් වාගේ උන්වහන්සේ අදිෂ්ඨානයක් කෙරුවා හැමෝම දැන් බලාගෙන ඉන්න විශේෂයෙන් දකිත්වයි හැමෝම බලාගෙන සිටින්න අදිෂ්ඨාන කරලා බුදු මුගලන් හාමුදුරුව මහමෙර මහවිදිරු තොරපණයකින් සිදුරු කොට විද නගන්නාසේ හරියට අර අපි පුරාණ කාලේ තියෙන බුරුමය කියලා එකක් විදින ලී විදින අන්න ඒ වගේ තොරපණ කියන්නේ පුරාණ සිංහල වචනය ඔය අද ඒ ආයුධ නැහැ අද මැෂින් වලට හැරිලා ඔක්කොම අපේ පරණ වඩුව ඔබට මතක ඇති මැද බෝලයක් තියෙන අග උලක් තියෙන කටුවකින් ලී විද්ද හැටි මං හිතනවා කාටවත් අමතක නැහැ අන්න ඒක එහෙම එකකින් සිදුරු කොට විද නගන්නාසේ අහසේ අභ්‍යවකාශේ මහමෙර විදල දිව්‍ය ලෝකයට සැපත් වුණා වගේ මුගලන් හාමුදුරුව දෙව්ලොවට වැඩම කළා. ඒ වෙලාවේ සතර මහ පෙළහරක් දක්වා අහස් කුසින් නැගෙන විදුලියක්සේ විශේෂයෙන් සියලු සතුන්ටම පෙනෙපෙනී මහමෙර පලාගෙන නැගෙන සේක හැම දිනාටම දකින්න පුළුවන් විදියට මහා මේරුව මහා මේරු පර්වතය දෙකට පලාගෙන ගියා වගේ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කළා. එකල සත්වයෝ සවැත් නුවර මිනිස්සු අප මහ තෙරුන්ගේ පෙළහරක් බලව අප මහ තෙරහු අප බුදුන්ගේ අනුජාත වූ පුත්‍රය අනුබද්ධයහ අනුප්‍රාතිහාර්ය ඇතියහ
අප මහතෙරහු 500ක් යොදුන් උස ඇති පළමුවන මම මේ වචන ටික ඔබට කියන්නේ මෙතෙන් සිට යෙදෙන මේ එකක් දිව්‍ය ලෝකයේ මවා ගන්න කවර ආකාරද කියලා මේ කතා කරුවා ඒ වචන පෙළ ගැස්සූ ආකාරය බලා ගන්න බලන්ද මේ මිනිස්සුන්ගේ මුවටයි නම් වන්නේ මිනිස්සුන්ගේ මුවටයි නම් වන්නේ සත්වයෝ කියේ සවැත් නුවර වැසියෝ ඒගොල්ල කියන අප අප තෙරුන්ගේ පෙළහරක් බලව බුදුන්ගේ අනුජාත වූ පුත්‍රයා මහා ප්‍රාතිහාර්ය දක්වන්න දක්ෂයා දැන් මහමෙර පලාගෙන යනවා උඩ දෙව්ලොවට පළමුවන උරගාලින්දයට පැන නැංග උරගාලින්දේ ආලින්දය තේරෙනවනේ ගෙදරක ආලින්දය අන්නේ දෙව්ලොව උරගාලින්දය එක ආලින්දයකට එතනින් දෙවන ගරුඩාලින්දය එතකොට නිකන් සතුන්ගේ නම් උරග කියන්නේ සර්පයෝ ගරුඬ කියන්නේ ගරුඬයෝ එතකොට සර්පයන්ගේ ආලින්දය දෙවන ගරුඩාලින්දය තුන්වන දානවාලින්දය දානව කියන්නේ රාක්ෂසයෝ දානවාලින්දය සතරවන යක්ෂාලින්දය තපැන නැංග යොදනක් නැංග දෙයොදනක් නැංග දස යොදනක් නැංග සියක් යොදනක් නැංග දහසක් යොදනක් නැංග යුද යුගඳුරු මුදුන ගෙවූහ සව් මහ රජය ගෙවූහ මෙවර මුදුනට ආසන්න වූහ යනාදී වශයෙන් කිය කියා දොහොත් මුදුන් දිදී සාදුකාර දිදී දැල්ලු ඇසිපිය හෙලාලිය නොහි දැල් ඌ කට පියාලිය නොහි නෙගු හුස්ම හෙලාලිය නොහි මහත් වූ සන්තෝෂයෙන් මහත් වූ විස්මයෙන් අසුරු සං දෙමින් සාදුකාර දෙමින් දොහොත් මුදුන් දෙමින් කොළ මේ කිමෙද්දයි කියමින් පෙළහරින් මත්ව සිටිනාහුය කොච්චර ලස්සන විග්‍රහයක්ද කියලා බලන්න පූජාබලී හාමුදුරුවෝ මේ මෙහෙම ලියන්න උන්වහන්සේගේ ඒ හදවතේ ඉපදිලා තිබුණු බුදු බැතිය මොන තරම් වෙන්න ඕනද උන්වහන්සේ මෙවැනි බස් පෙළහරක් පාන්නට මොන තරම් භාෂා ප්‍රවීණෙක් වෙලා ඉන්න ඕනද අද අපේ කිසිවෙකුට හැකිද මේ වගේ මනරම් වැනුමක් කරන්න තම නිර්මාණයක කොච්චර ලස්සනද කියලා බලන්න මේ යෙදුම් මිනිස් දැන් මෙතන මැවෙන්නේ නැද්ද සවැත් නුවර මිනිස්සු හිටිය හැටි ඔබට මැවිලා පෙනෙන්නේම නැද්ද එතකොට බලන්න වචනයක තියෙන බලය හරියට කැමරා රූපයක් අප ඉදිරියට ගෙනල්ලා යම් කිසි තැනක දර්ශනයක් සජීවීව අප ඉදිරියේ මවාපාන්නක් සේ වචනවලට ප්‍රාණය පිහිටවනවා වචනවලට බලයක් ගේනවා වචන කැමරාව ඉක්මවා යන්න පුළුවන් වෙන තරමට ප්‍රාණවත් කරලා භාවිතාවට ගන්න පුළුවන් වෙන්නේ මහා භාෂා විශාරදයකට පමණයි විද්‍යා චක්‍රවර්ති ධර්මදරෙක් විදුසක් අපේ පූජාවලි කතුවරයා බුද්ධ පුත්‍ර හාමුදුරුව මොන තරම් විශිෂ්ට භාෂාදරයේද ධර්මදරයේද ඒ වගේම යමක් වර්ණනා කිරීමෙහිලා උන්වහන්සේ සතුව තිබුණු මේ පෙළහර හරිම අසිනිමත් බලන්න මැවි පෙන් අප ඉදිරියට මේ දර්ශනය ගේනවා මිනිස්සු කොහොමද හිටියේ දොහොත් මුදුන් දිදි දොහොත් මුදුන් දිදි සාදුකාර දිදි දැල්ලු ඇසිපිය හෙලාලිය නොහි අරගත් ඇස් වහගන්න බැරුව දැල්ලු ඇස් හෙලාලිය නොහි දැල් ඌ කට පියාලිය නොහි අරුණු කට වහගන්න බැරුව නෙගු හුස්ම හෙලාලිය නොහි
ඉහලට ගත්ත හුස්ම පොද පහලට හෙලා ගන්නට නොහැකිව මහත් වූ සන්තෝෂයෙන් මහත් වූ විස්මයෙන් අසුරු සන්දෙමින් අසුරු සන්දෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා බලන්න නොයේ ශබ්ද නංවමින් මොයෙන් ශබ්ද නංවමින් අතින් ශබ්ද නංවමින් අත් පොළ සන්දෙමින් සාදුකාර දෙමින් දොහත් මුදුන් දෙමින් මේ අවස්ථාවේ මේ මුගලන් හාමුදුරුවෝ කරපු වැඩේ පිළිබඳව ඔවුන් තුල ඇතිවෙච්ච ප්‍රහර්ෂය ඔවුන්ගේ සතුට ඔවුන් ප්‍රීතිමත් වෙච්ච ආකාරය මේක හරිම අසිරිමත් දර්ශනයක් මේ කතා කර කර හිටිය මුගලන් හිමි උනාන්සේගෙන් ඉල්ලුවා විතරයි කෝ බුදුහාමුදුරුවෝ අපිට කවද්ද බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් වෙන්නේ ඇහුවා විතරයි වහා මුන්වහන්සේ මොහොතකින් වැඩම කළා දෙව්ලොවට බලා සිටින්න කිව්වා මිනිස්සුන්ට ඒ වේලෙහි මුගලන් මහතෙරුන් වහන්සේ මෙසේ වූ සතර මහා පෙළහරක් දක්වමින් මුළු ලෝ විස්මයපත් කරවමින් මුළු ලෝකෙම විස්මයටපත් කරවලා මහමෙර කිමිද පාණ්ඩු කම්බල සෛලාසනය කිමිද බුදුන්ගේ ශ්‍රී පාදෙහි තමන් වහන්සේගේ සිරස ස්පර්ශ කෙරෙමින් මහා ජම්බු වෘක්ෂ මූලයෙන් පැන නැගි ස්වර්ණාංකුරයක්සේ දෙව් පිරිස් බබළුවා බුදුන් සමීපෙහි වැඩ සිටිසේක එතකොට කොච්චර ලස්සනට මේ අවස්ථාවල් සජීවාරෝපණයෙන් ඉදිරිපත් කරනවාද කියලා බලන්න අපට දැනෙනවා අපට පෙනෙනවා මුගලන් හාමුදුරුවන්ගේ ක්‍රියාවලිය ඒ උන්වහන්සේගේ ඒ ගමන බලන්න විස්මයපත් කරවන මුළු ලෝකයම විස්මයපත් කරනවා පුළුවන් දාද අපිට ආද අපි ලෝකයාද තාම තාක්ෂණික දියුණුව උපරිමයට පැමිණ තිබෙන යුගයක හඳට යන වාහන හදාගෙන තියෙනවා අඟහරු ලෝකයට යන වාහන හදාගෙන තියෙනවා ඒත් එයින් ඔබට සක්වල ගල එහා තිබෙන දෙව්ලොව තරණය කරන්නට තවමත් මං හිතනවා තව වුරුදු දහස් ගණනක් ගියත් අපේ විද්‍යාඥයන්ට යානා හදාගන්න බැරි වෙයි එහෙත් මේ සිත දියුණු කරගත්ත ඒ සිතේ කෙලස් දුරුකොට සසර පුරා දියුණු කරගත්ත මානසිකත්වයකට පුළුවන් ඒ සියලු යානා අභිභව ඒ යානා වලින් යාහැකි දුර ප්‍රමාණය අභිභව ලෝකේ කෙලවර දක්වා සිත ගමන් කරවන්නට මුගලන් හාමුදුරුවෝ එහි අග්‍රගණ්‍ය පුජ්‍යලයා වුණා. ඉන්පස්සේ දැන් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේහි දෙපා අල්ලාගෙන වන්දනා කරමින් වැඩ සිටිනවා. මේ වෙලාවේ දැන් බුදුරජාණන් වහන්සේට මුගලන් හාමුදුරුවෝ ආරාධනාව සිදු කරනවා මේ තුම්මස මුලුල්ලෙහි අප බුදුන් අද දකුම්හ සෙට දකුම්හ ඊ විඩා ඌහ බුද්ධ දර්ශනයෙහි සත්වයෝ අති ලෝභී ඌහ මිනිස් ලොවට වඩිනේ කවර දවසක්ද කෙසේ ඌ ස්ථානයකට වඩිනාසේක් දැයි විචාලසේක ජනතාවගේ ප්‍රශ්නය ප්‍රධානියා ඉදිරියේ තැබීමේ ඒ ක්‍රමවේදය නොවේද මේ අපූර්ව ක්‍රියාවට නංවන්නේ සමහර වෙලාවට අපට හිතෙනවා මහමග කෑකෝ ගසමින් හඬ නංවන උද්ඝෝෂකයන් තමන්ට වෙච්ච අසාධාරණයක් වෙනුවෙන් සහනය ඉල්ලාගෙන උද්ඝෝෂණ කරනකොට පසුගිය කාලයේ පුරාම අපි දැක්කේ ඔවුන්ට කරන ලද හිංසා
අවසානයේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නකොට පොලිසියක් දැන් නිහඬ වෙලා අප සඳහන් කරන්නේ මේ මේවෙන් ඉගෙන ගන්න ඕනේ නිලධාර ප්‍රශ්නයක් ජනතාව ඇවිල්ලා ඉදිරිපත් කරාම ඒ ප්‍රශ්න කරන මිනිස්සුන්ට තලාපෙලා බස්වල පටවාගෙන ගිහිල්ලා මුලතිව් කැලේට දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ ඊට වඩා කොයිතරම් ලස්සනද ප්‍රශ්නය තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නය ප්‍රශ්නේ හදපු මිනිහා ළඟට අරන් යන එක පොලිසිය දැනගන්න ඕනේ අපේ ආරක්ෂක සේනාවන් මේව ඉගෙන ගන්න ඕනේ මේ ධර්මය තියෙන්නේ ඒ ඥානණය පිණිස නොවේද කල්පනා කර බලන්න මුගලන් හාමුදුරුවෝ කරපු කාර්ය මුගලන් හාමුදුරුවෝ ඉදිරියේ උද්ඝෝෂණයක් සවැත් නුවර ජේතවනාරාම ඉදිරියේ මුගලන් හාමුදුරුවෝ කොසල් රජුරුවන්ගේ හමුදාව ගෙනල්ලා මිනිස්සුන්ට ගහලා එළෙව්වේ නැහැ අවිබලය පාවිච්චි කරේ නැහැ සවන් දුන්නා සවන් දීලා විසඳුම ගේන්න අදාළ කෙනා ළඟට ගියා ඇයි අපේ නිලධාරින්ට බැරි ප්‍රශ්නය ප්‍රශ්නය හදපු කෙනා ළඟට අර යන මිනිස්සු උද්ඝෝෂණය කරන්න එන්නේ නිකම්ම නිකං ගාල මෝදරට එනවනුයි ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් තැනට ප්‍රශ්නයක් හදපු කෙනා ළඟට ඒ නිසා මතක තියාගන්න මේවායින් අපේ නිලධාරින් ඉගෙන ගන්න ඕනි උද්ඝෝෂණයකට මුහුණ දෙන හැටි දැන් මුගලන් හාමුදුරුවෝ ගිහිල්ලා උද්ඝෝෂකයන්ගේ ප්‍රශ්නේම නේද බුදුහාමුදුරුවෝ ළඟ තියන්නේ වෙන දෙයක් කිව්වේ නැහැ බලන්න වුන් කියනවා මේ තුම්මස මුලුල්ලේ අප බුදුන් අද දතුම් අද දකුම්ම සෙට දකුම්ම කියලා බලාගෙන ඉඳලා දැන් ඒගොල්ලෝ විඩාවටපත් වෙලා ඒගොල්ලෝ සවැත් නුවරට රැස් වෙලා ඒ නිසා බුද්ධ දර්ශනයෙහි සත්වයෝ අතිලෝභීය තිලෝභීය කියලා කියන්නේ ඒ දැකීම කෙරෙහි විශාල ආශාවක් කැමැත්තක් තියෙනවා ඒ නිසා මොගලන් හාමුදුරුව අහන්නේ මිනිස් ලොවට වඩිනේ කවර දවස්ද කෙසේ වූ ස්ථානයකට වඩිනවද ඔය කාරණා දෙක අහන්නේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා පිළිතුරු අරගෙන මොගලන් හාමුදුරුව මනුලොවට එනවා උද්ඝෝෂණය කරපු මිනිස්සුන්ට විසඳුම දෙනවා කොච්චර ලස්සන පාඩමක් තියෙනවද කියලා මෙතන බලන්න පණිවිඩ කරුවෙක් ඒ පණිවිඩයේ ලස්සනට එහෙ මෙහෙ ගෙනින් වෝමාරු කරනවා අදාළ අයගෙන් විසඳුම් අරගෙන ඇවිල්ලා ඉදිරිපත් කරනවා මිනිස්සු සනසනවා මිනිස්සුන්ට නැවත රැස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ අන්න ඒ විදියට තමයි ගැටුමකට ගැටලුවකට විසඳුමක් සොයාගත යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරන්ට මොකද කියන්නේ මුගලන් ස්ථවිරය මෙන් සද්දවස් ගිය කල වප්මස මැදි පොහෝ දවස් සකස්පුර දොරට බස්මි අන්න බුදුන්ගේ වචන පූජාවලී කතුවරයාගේ වදන් වලින් අපට ගෙන හැටි වප්මස මැදි පොහ කියලා කියන්නේ මෙතන වප්මාසේ පුරපසලොස්සක් පොය දවසේ සකස්පුර සංකස්සපුරේට දොරට ඒ දොරටුවට මම බහිනවා තොපගේ බෑනු සාරිපුත්ත ඉස්තවිරයෝද එහිම වස් විසූහ අන්න සැරියුත් හාමුදුරුවෝ දැන් වස්වසල ඉන්නේ කොහේද මේ සංකස්සපුරේ එනිසා බුදුරජාණන් වහන්සේ සංකස්සපුරේ තෝරාගන්නේ කවර හේතුවක් නිසාද කියලා දැන් පැහැදිලි නේද? ඇයි සවැත් නුවරට බැස්සේ නැත්තේ? ඇයි රජගහ නුවරට බැස්සේ නැත්තේ? ඇයි කිඹුල්ලත් නුවරට තාත්තා ඉන්න තැනට වැඩියේ නැත්තේ? එනිසා සැරියුත් මහරහතන් වහන්සේ වස්වසා සිටින සංකස්සපුරේ තෝරගන්නවා බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සත්වෙනි වස වැස මනුලොවට වැඩම කරන්න තෙපි මාගේ අනුභවයෙන් ඒ මහ පිරිසගෙන සකස්පුර දොර රැස් කරවයි වදාළසේ බුදුහාමුදුරෝ මුගලන් හාමුදුරන්ට කලයුතු දේ කලයුතු කාර්යභාරය මොකද්ද වෙන්න ඕනි ඔක්කොම ටික දැන් මේ විදියට වදාලා ඒ වෙලෙහි මුගලන් මහතෙරුන් වහන්සේ නැවත බුදුන් වැඳ සමුගෙන
මෙර මුදුනෙන් කිමිද පෙරසේම මෙර පත්ලට බැස සල පොළොවද කිමිද ගොස් මහ පිරිස මැදින් සරා හිරි මඩලක්සේ පැනන කිසේක සරා හිරි මඩලක් කොච්චර ලස්සන වචනද දඹදෙනි යුගයේ සිංහලය සරා හිරි මඩලක් සරා යනු සරත් කල්ලි සරත් අහසේ ඒ කියන්නේ වැහි බලාකුළු නැති සරත් ආකාශයේ පැහැදිලි ආකාශයේ හිරි මඩලක් සූර්ය මණ්ඩලයක් සෙයින් මුගලන් මහරහතන් වහන්සේ මේවට සමාට ඇසිසිපි ඇසිපිය හෙලෙන මොහොතේ මේ ඔක්කොටම ගියේ උන්වහන්සේගේ 이르දිමත් භාවය මිනිසු බලා සිටිද්දීම උන්වහන්සේ දෙව්ලොවට වඩිනවා මිනිසු බලා සිටිද්දීම බුදුහාමරංගෙන් ප්‍රශ්න කරලා විසඳුම් අරගන්නවා ඒ සැනින්ම මුගලන් මහරහතන් වහන්සේ නැවත මනුලොවට මිනිස්සු ළඟට වැඩම කළ හැටි පූජාවලි හිමියන්ගේ බස සරා හිරි මඩලක්සේ පැන නැගිසේක සරත්කාරී සූර්ය මණ්ඩලයක් සෙයින් අහසෙ පෙනෙන මුගලන් හාමුදුරුවෝ ඒ වෙලාවේ මේ ජනතාව අතරට වැඩම කළා එවෙලෙහි මහපිරිස මහතෙරුන් වහන්සේට සාදුකාර පූජා කොට මොනතරම් සාදුන් හඬක් නැගෙන්නේ නැද්ද අපි මුලදී සඳහන් කළා මෙතනට රැස් වූ පිරිස කවරතරම්ද කියලා ඒ හැමෝම මේ දර්ශනය බලාගෙන එක හඬින් සාදුකාර දුන්නා නම් දෙව්ලොව සිසාරා ඔවුන්ගේ ඒ සාඳුන් නද පැතිරී යන්නට ඇතැයි අපට සිතෙනවා ස්වාමීනි අප බුදුන් කවර දවස් දක්මෝද ඔවුන්ගේ කුතුහලය කොයි තරම් දැයි බලන් මුගලන් හාමුදුරුවෝ වැඩම කළා පමණමයි මිනිසු කෑ ගසා නැවත අසන්නේ අප බුදුන් කවර දවස් දක්මෝද කුමක් වදාළසේක්ද ප්‍රශ්නය ඉදිරිපත් කරනවා මහතෙරුන් වහන්සේ උපාසක ජනේනි බුදු සත්වන දවස් සකස් පුර දොරට බස්නාසේක බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වවයි වදාළසේ දැන් බුදුරජාණන් වහන්සේ මුගලන් හාමුදුරන්ට කිව්වේ අදින් සත්වන දින වප්පුර පොහෝ දින සංකස්ස පුරේ දොරටුවට මා වැඩම කරනවා ඔය රැස්ස සිටින සියලු දෙනාම එතැනට රැස් කරවන්න කිව්වනි ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ අවශ්‍යතාවය තමයි සරියුත් හාමුදුරුව මේ සවැත් නුවරට රැස් වෙලා හිටි ජනතාව ඉදිරියේ තබන් එතකොට ඔවුන්ට කියනවා බුදුන් දකින්න හැම දිනාම තව දවස් 7කින් සංකස්ස පුරයට යන්නට ඕනේ හැබැයි ගැටලුවක් තියෙනවා බොහෝ දුර බොහෝම දුර අද වුණත් පැය ගණනාවක් කිලෝමීටර් 700ක් ගෙවාගෙන මේ නගරයට යා යුතු වන්නේ බුදුන් දක්නා කැමති කෙනෙක් එතනට රැස් වේවා. දැන් මිනිසුන්ට අභියෝගයක් බුදුහාමුදුරුව දකින්න කැමති කෙනෙක් ඉන්නවා නම් සංකස්සපුරයට යන්න කිව්වා. ඊට පස්සේ උපාසක ජනේනි මේ නුවරට 30 යොදනකයි වදා. මං කිව්වේ ඒකයි කොච්චර දුරද බලන්න. මේ නගරයේ සිට මේ සවැත් නුවර සිට යොදුන් 30 එහැයින් තමා මේ සංකස්සපුරය පිහිටා තිබෙන්නේ. දැන් එතකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය මුගලන් හාමුදුරන්ට ඉදිරිපත් කරනවා. මිනිස්සෝ ස්වාමීනි මෙතනට රැස්සූ බාල දරුවෝ බෙහෙව. බාල දරුවෝ කියන්නේ දෙමෝපියෝ ඇවිල්ලා ඉන්නේ තනියම නෙමෙයි. තමන්ගේ පුංචි දරු පැටවුන්ද සමග බාල දරුවෝ බෙහෙව ජරා දුර්වලයෝ බෙහෙව ඒ කියන්නේ වයසට පත්තුණු වයෝවෘද්ධ භාවයට පත්තුණු අයත් බෙහෙව පයින් යා නොහෙන ශ්‍රීවන්තයෝ බෙහෙව ශ්‍රීවන්තයෝ ලස්සන වචනය ප්‍රභූන් ප්‍රභූර්ජනයා අපේ පූජාවලී හාමුදුරුව හැඳින්වේ ශ්‍රීවන්තයෝ ශ්‍රී කියන්නේ සෞභාග්‍ය සෞභාග්‍යයෙන් පිරුණු ජනයා බෙහෙව ඒගොල්ලන්ට
අස්වකරත්තවල අශ්වයන්ගේ පිට ගිහිල්ලා මිසක් පහින් ගිහින් පුරුදු නැහැ. ඒගොල්ලොත් බෙහෙව. ඊට පස්සේ ඔහු එතෙක් තැන් කෙසේ පලායත මේ වගේ අය යොදුන් 30ක් දුර තියෙන සංකස්සපුරයට යන්නේ කොහොමද? ඒක ලොකු ගැටලුවක් දැන්. හැබැයි දවස් 7යි තියෙන්නේ. බුදුන් දකින්නත් ඕනේ. බුදුහාමුදුරුවම කියලා තියෙනවා එතනට එන්න කියලා ජනතාවට. කොහොමද යන්නේ? වයසක අය වයෝ වෘද්ධ අය යන්නේ කොහොමද? බාල අය යන්නේ කොහොමද? ප්‍රභූන් පයින් යන්න හොරු පුරුදු නැති ප්‍රභූන් එහි යන්නේ කෙසේද? ඊට පස්සේ මහතෙරුන් වහන්සේ මොකද කරන්නේ? කිසි කෙනෙකුන්වත් කිසි පීඩාවකුත් නොවේ. කාටවත් පීඩා කරන්නේ නැහැ. දුරෙකයි නොසිතා. දුරයි කියලාත් හිතන්න එපා කිව්වා. මාගේ බුදුන්ගේ හා මාගේ ආනුභාවයෙන් හැම දෙනම නික්මෙව. අන්න ඒක තමයි මුගලන් මහරහතන් වහන්සේ කළේ. දැන් හැම දෙනාම යන්න පටන් ගන්න කිව්වා. එබසහා සමගම මියර සුන් මග මහවතුරක් සේ මහපිරිස එක විටම සෙලවී නික්මුණ. ලස්සන උපමාවක්. පූජාවලි හාමුදුරුවන්ගේ දැනෙන උපමාවක්. මියර සුන් මහවතුරක්. මියර කියලා කියන්නේ නියර. ඕනනම් අපිට වේල්ල කියලා ගන්න පුළුවන්. අපි වැව් වේල්ලක් උපමාවකට ගත්තොත් වතුර පිරී තිබෙන වැවක හදිස්සියේ ඒ වැව් වේල්ල බිඳී ගියොත් එතනින් නික්මෙන මහා ජල ප්‍රවාහය මොනතරම්දයි බලන්න. අන්න ඒ වගේ මේ මහා සෙනග එකපාරටම යන්න නික්මුණා. එබසහා සමගම මියරසුන් මහවතුරක්සේ මහපිරිස එක විටම සෙලවී නික්මුණා. කවුරුත් දැන් මේ මහා ගමනට යන්න එකපාරටම පිටත් වුණා. හැබැයි කාගේ අනුභවයෙන්ද? ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනුභවයයි. ඉර්ධිමතුන්ගේ අගතැම්පත් මුගලන් මහරහතන් වහන්සේගේ අනුභවයයි. මේ දෙකම කොයිතරම් බලයක් පිටවන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. මහා බලයකින් මහා ශක්තියකින් දැන් මුළු සෙනග ලස්සන උපමාවකින් කිව්වා. වැවක් බිඳී ගියාම එයින් නික්මෙන ජල ධාරාව කොයි තරම් වේගයෙන් ගලාගෙන යනවද? ආන්න ඒ ලෙසින් මේ පිරිස නික්මිලා ගියා. දැන් බලන්න මින් පස්සේ මේ පිරිස සංකස්සපුරයට ඒ ගිය අවස්ථාව ගියපු ආකාරය කතා කරුවා වර්ණනා කරන්නේ හරිම උසස් ආකාරයෙන්, හරිම විශිෂ්ට ආකාරයෙන්. මං හිතනවා අද දවසේ අපිට ඒ සඳහා කාලය ලැබෙන්නේ නැහැ. මා ලබන සතිය දෙසුමේදී ඔබට ඒ වැනුම රැගෙන එන්න සූදානම්. අද ඔබට අසන්නට අප සලසන්නේ මේ බුදුගුණ මහිමය අසන්ට අපේ රටේ හිටිය විශිෂ්ට මහාචාර්යවරයෙකු අනුරාධ සෙනවිරත්නයන් ලියා නන්දාමාලිනී ගායනා කරන බුදු කරුණා දෑස තෙමි මෙත් සිහිලැලි ඇද හැලුනා නිවා තාප ලෝකතරේ අමා වතුර ගලා බසි කඳු වැටිවල නිසොල්මනේ ගහ කොළ මල් පිපී නටයි නැවුම් පොළව නව නිල්ලේ බුදු සිරිපා පහස ලබයි. මේ අපූරු බැතිගියත් අසන්නට ඔබට ඇරයුම් කරමින් පුණ්‍යානුමෝදනාවට පිවිසෙනවා. අරණායක දෙමළහිරිය සිසිල නිවසේ පදිංචි අශෝකා ඉදිරිසිංහ, ප්‍රියංකා ඉදිරිසිංහ, සමන් ඉදිරිසිංහ සහ තුසිත ඉදිරිසිංහ යන
එදිරිසිංහ දූ දරුවන් අද දවසේ දායකත්වය දරන්නේ ප්‍රධාන අරමුණ සුජීවත්ව වසන ජූනි මාස 10 වෙනි දින 89 වෙනි ජන්මදිනය සැමරූ විශ්‍රාමලත් විදුහල්පති දේශබන්දු ඊඒ එදිරිසිංහ ආදරණීය පියාණන් විදුහල්පති පියාණන් අගෝස්තු මාස 10 වෙනි දින 81 වෙනි ජන්මදිනය සමරන විශ්‍රාමලත් පාඨශාලා චාරිණී W ප්‍රේමා එදිරිසිංහ ආදරණීය ගුරු මෑණියන්ට ඒ ජන්මදිනය සමරන ඒ ආදරණීය මව්පිය දෙපළට සුබ වාසනාවන්ත ජන්මදිනයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගම්පොළ අම්බලපිටියේ සුජීවත්ව සිටින විශ්‍රාමලත් පාඨශාලා චාරිණී වී ඉන්ද්‍රාණි වියනගේ ආදරණීය පුංචි අම්මාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනය වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝසපත් විශ්‍රාමලත් හෙද නිලධාරී WG තෙලේනිස් ආදරණීය බාප්පා ආර්ය කුසුමාවති ආදරණීය කිරියම්මා ඇතුළු මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ප්‍රාර්ථනා කිරීමටත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ධර්මශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමටත් අරණායක දෙමළ හීරිය සිසිල නිවසේ එදිරිසිංහ දරුවන් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය ගැන ක්‍රියා කරනවා. ඒ එදිරිසිංහ පවුලේ දූ දරුවන් හැම දෙනාටමත් සෙත් වේවා, නිදුක් නිරෝගී සුව සැලසේවා, සියලු පැතුම් සියලු ප්‍රාර්ථනා අභිප්‍රායන් ඉෂ්ට සමුද්ද වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම මා පසුගිය සති දෙකත් ඔබට මතක් කළා සෙයින්ම අප විසින් මේ දිනවල සංවර්ධනය කරන මොරවක් කෝරළය මාතර දිසාවේ ඓතිහාසික රුවන්කන්ද රාජමහා විහාරස්ථානයේ සංවර්ධන වැඩ කටයුතු කරමින් පවතිනවා. සදැහැතියෙකු කැමැත්තක් තිබේ නම් මේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔබගේ පින්බර දායකත්වය එකතු කරන්නට ඒ සඳහා අප අමතන්නයි ආදරෙන් ඉල්ලමින් දහම් දෙසුම නිමාවටපත් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.